අයිබුවන් අදත් නීතියට ඉඩක්. නීතිය පිළිබඳ ඔබ සතු දැනුම වැඩි දියුණු කරන්නට බලාපොරොත්තුව ඇතිව. වසර ගණනාවක් පුරාවට ඔබ වෙත ගෙනෙන මේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් අද. හිතවතුනි, අද දවසේදී අපගේ මාතෘකාව මත්ද්‍රව්‍ය නිවාරණය. මේ විශේෂ මාතෘකා පාඨය සමග සාකච්ඡා කරන්නට ඒ සම්බන්ධයෙන් පවතින නෛතික කාරණාවන්, ඒ වගේම මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නා වූ කාරණාවන් පිළිබඳව අප සමගින් කරුණු කාරණා සාකච්ඡා කරන්නට, දැනුම බෙදා හදා ගන්නට සුවිශේෂී ආරාධිත අමුත්තෙකුට අද දවසේදී අප මැදිරියට ආරාධනා කළා. එතුමන් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන්ත කුමාර කිතලව ආරච්චි මැතිතුමන්. අයිබෝන් කියා ඔබතුමන් පිළිගන්නවා. අයිබෝන් වෛද්‍යතුමනි, මං හිතන්නේ මේ මත්ද්‍රව්‍ය කියන මාතෘකාව සමාජයෙන් බැහැර කළ යුතු කාරණාවක් බව විවාදයකින් තොරව අපි හැමදෙනාම පිළිගන්නවා, එකඟ වෙනවා. නමුත් අප අසන්නට දකින්නට ලැබුණු කාරණාව තමයි වෛද්‍යතුමනි, මේ මෑත කාලීනව මේ මත්ද්‍රව්‍ය භාවිතයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ තරුණ පරපුන මේ සම්බන්ධයෙන් මීට ගොදුරු වෙලා යම් ආකාරයකට ඔවුන් පීඩාවට පත් වෙනවා කියන සම්බන්ධයෙන් දෙමව්පියන් වැඩිහිටියන් චෝදනා කරනවා. ඒ කාරණාවන් මේ පුවත් මවන සිදුවීම් වශයෙන් වාර්තාවීමක් අප දැනගන්නට අසන්නට ලැබුණ මේ වර්තමාන කාලය තුළ. ඒ නිසාවෙන්ම මේ දැන් ඔබතුමන් නියෝජනය කරන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය, විශේෂ වූ කාර්යසාධන බලකායක්. දැන් ඔබතුමන්ලාගේ සමීක්ෂණ වාර්තාවන්ට අනුව සැබවින්ම මේ මත්ද්‍රව්‍ය භාවිතයේ පවතින වර්තමාන තත්ත්වය මොන වගේ ස්වරූපයක් ගන්නවාද කියලා අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. ඉතාමත්ම වැදගත්, ඉතාමත්ම කාලෝජිතයි. විශේෂයෙන්ම දේශානී මේ දිනවල අපි අපේ මාධ්‍ය ඉදිරියේ වාඩි වුණත්, අපි කියවන්න ගත්තත්, අපි හැමෝටම මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රවෘත්ති අපේ දරුවන් ගැන, අපේ තරුණයන් ගැන, රටේ කොහේ හෝ අත්අඩංගුවට ගැනීමක් වැටලීමක් ගැන නැත්තම් ප්‍රවෘත්ති නෙමෙයි. ඒ තරමටම අද බොහොම සුලභ මාතෘකාවක් බවට පත් වෙලා, විශේෂයෙන්ම අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලාද, අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයේ තත්ත්වය කෙබඳුද කියන එක අපි විවෘතව සාකච්ඡා කරොත්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය ගරු ජනාධිපතිතුමා පිහිටවල මේනට වසර 3ක් පමණ වෙනවා. මේ විද්වතුන් සමග මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය හා සම්බන්ධ අපේ රටේ මේ සම්බන්ධින සියලුම ආයතනත් එක්ක එක දිගට වැඩ කරගෙන යන විශාල පරිසරයක් තුළ, වපසරියක් තුළ වැඩ කරන ආයතනයක් විදිහට ප්‍රථමයෙන්ම මම කතා කරන්න ඕනේ මේ ගැන කතා කරන්න, මේ මාතෘකාව එළියට දාලා වැටලීම් සියල්ල සිදු කරන්න සහ මාධ්‍යත් එක්ක අපි ගනුදෙනු කරන්න වැඩිපුර මාධ්‍යට මේ තොරතුරු එන්න ගලා එන්න පටන් ගත්තට පස්සේ ටිකක් ජනතාව අතර තියෙනවා මත්ද්‍රව්‍ය වැඩි වෙලාවද අපේ රටේ, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැඩි වෙලාද, දරුවෝ ගොඩක් ඇබ්බැහි වෙලාද කියන ඔබතුමිය මේ අහන කරුණු කාරණා. මම මේ ගැන විශේෂයෙන්ම කතා කරොත් මත්ද්‍රව්‍ය නිවාරණය ජනාධිපති කාර්යසාධන බලකාය අපිට සම්බන්ධ අනෙකුත් සියලුම ආයතනත් එක්ක කරන ලද දත්ත විශ්ලේෂණය අනුව එහෙම මහා ලොකු වැඩිවීමක් නැහැ. භාවිත කරන්නන්ගේ වැඩිවීමක් නැහැ, අධික වැඩිවීමක් වෙලා නැහැ. ඒ වගේම මහා දැවැන්තව ඇබ්බැහිවීමක් වැඩි වෙලා නැහැ මේ තියෙන දත්ත තොරතුරු අනුව. නමුත් අපේ රට ඉන්නේ ඉතාමත්ම බරපතල අවධියක. අපි මේ කරන වැඩපිළිවෙලත් එක්ක මාධ්‍ය මගින් ඔබ දැනුවත් වෙනවා වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි මේ ලෝකයේ සමස්තව ගත්තහම මුළු ලෝකයේම අද මත්ද්‍රව්‍ය මාපියාවට ගොදුරුවෙන් පවතින්නේ. ඒක දියුණුවේ සම්මත රටවලවත්, නොදියුණුවේ සම්මත රටවලවත් කාටවත් මේකෙන් ගැලවෙන්න බැරි මට්ටමකට ඇවිල්ලා ඉන්නේ. ඒ මට්ටමේදී බලද්දී අපි ලංකාව ආරක්ෂා කරගන්න ඕනේ. අපිට ඉතාමත්ම හොඳ ඉතිහාසයක් තියෙන, හොඳ වටිනාකමක් තියෙන, ඒ වගේම දෙමව්පියන් එක්ක හොඳට හැදෙන වැදෙන හොඳ ආගමික පසුබිමක් තියෙන රටක් විදිහට අපේ මේ ප්‍රශ්නේ අපි මීට බොහොම උඩින්, මේ ප්‍රශ්නේ අපිට එන්න කලින් බලපු තත්ත්වයකුයි තියෙන්නේ. මම ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරොත්, මේක ගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය දැක්කේ එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයලා ඉන්නකොට. එතුමා ඒ කාලෙදිම මේ අපේ රටේ එන්න පුළුවන් මේ ව්‍යසනය පිළිබඳව, දැනටමත් වෙලා තියෙන ව්‍යසනය පිළිබඳ ඉතාමත්ම හොඳින් අත්දැක්ක නිසා තමයි එතුමා ජනාධිපති පදයට පත්වෙච්ච ගමන්ම මේ තත්ත්වයෙන් අපේ ශ්‍රී ලාංකිකයන් බේරාගන්න අපේ කාර්යසාධන බලකාය පිහිටුවේ. ඒතර කාර්යසාධන බලකාය අපේ සමස්ත සියලුම රාජ්‍ය ආයතන සමග,
රාජ්‍ය නෝනායතන සමග. අපි ඔබ වගේ මාධ්‍ය ආයතනයත් එක්ක බොහොම සුහදව අපේ රටේ මේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා තිරසර වැඩපිළිවෙලක ඉන්නවා. ඒ නිසා තියෙන දත්ත සංඛ්‍යාලේඛන අනුව ඔබ එදිනෙදා දකින්නේ මේ වැටලීම් ඉතාමත්ම බහුලව සිද්ධ කරනවා. අපි අපේ පාසලක දරුවෙක් දෙන්නෙක් මේ සම්බන්ධව මොනහරි දෙයක් කරත් අද මාධ්‍ය මගින් එළියට එනවා. මොකද හැමෝගෙම මේක මාතෘකාවක් වෙලා අපේ මාධ්‍යවේදිනුත් ඉතා හොඳින් මේක ගිහිල්ලා හොයලා බලලා එළියට දෙනවා. ඒ නිසා අපි ඉන්නේ අවදානම් අවධියක. නමුත් ඉතාමත්ම භයානක අවධියක නෙමේ. අපිට අපේ රට අපේ දරුවෝ ටික අපේ තරුණ පරම්පරාව බේරගන්න පුළුවන් ඉතාමත්ම සුදුසු අවධියක අපි ඉන්නවා කියන එක මම කියන්න අවශ්‍යයි. හොඳයි. මම හිතන්නේ වෛද්‍යතුමනි ඔබතුමනි තව වටිනා කාරණාවක් තමයි අපිට පැහැදිලි කර දුන්නේ. විශේෂයෙන්ම මේ ඔබතුමන් සඳහන් කරන ආකාරයට මේ මාධ්‍ය භාවිතාව අප දන්නවා පසුගිය දශක කිහිපයට සාපේක්ෂව මේ කාලේ විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය භාවිතය වැඩි වෙලා තිබෙන නිසා මේ තොරතුරු වැඩි වශයෙන් ජනගත වෙනවා කියන කාරණාව තමයි ඔබතුමන් පැහැදිලි කරන්නේ. කෙසේ නමුත් දැන් ඔබතුමන් නියෝජනය කරන මේ කාර්යසාධන බලකාය වසර 3ක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. ඔබතුමන් සඳහන් කළ ආකාරයටම යම්කිසි පූර්ව දැක්මක් ඇතුව තමයි මේ කාර්යසාධන බලකාය ශ්‍රී ලංකාව තුළ පිහිටවන්නේ, විශේෂයෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් ලෙස. අපි හඳුනා ගනිමු කුමන පසුබිමක් තුළද, එසනම් කුමන නීති රෙගුලාසි යටතේද මේ කියන විශේෂ කාර්යසාධන බලකායක් නිර්මාණය වන්නේ, ස්ථාපිත වන්නේ? විශේෂයෙන්ම මම සඳහන් කරපු ආකාරයට ගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යරලා ඉන්නකොට මේ ප්‍රශ්නේ උඩුදුවලා තියෙන හැටි අපේ රටේ, කොච්චර මුදල් වියදම් වෙනවද, කොච්චර අපේ සංවර්ධනය ආපස්සට අදිනවද කියන එක දැක්කා. ඒ නිසා එතුමා ජනාධිපති පදයට පත් වෙලා මාස 3ක් වගේ කාලයක් ඇතුළත විශේෂ කැබිනට් පත්‍රිකාවකින් ජනාධිපති කාර්යසාධන බලකාය පිහිටුවා. එහි පාර්ශ්වකරුවන් වෙන්නේ ගරු ජනාධිපතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අපේ රටේ මේ සම්බන්ධව අදාළ ආයතන. මම කීපයක් සඳහන් කරොත් සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂම ත්‍රිවිධ හමුදාව, සුරාබදු දෙපාර්තමේන්තුව, මේ වගේ අපේ රටේ මත්ද්‍රව්‍ය වැටලීම් වලට, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනයට, මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ වෙන සියලුම රාජ්‍ය ආයතන ජනාධිපති කාර්යසාධන බලකායේ එක වහලයට එකතු වෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය නොවන ආයතන, විශේෂයෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශයත් මේ සම්බන්ධ තීරණ තීන්දන ගැනීමේදී අපිත් එක්ක එකතු වෙනවා. මේ තමයි අපේ තියෙන නීතිමය පසුබිම. කැබිනට් පත්‍රිකාවකින් අනුමත කරලා අපේ රටේ සමස්තව අධිකරණ ජනාධිපතිමාගේ තියෙන ජනාධිපති බලතලත් එක්ක ක්‍රියාත්මක වෙන වැඩසටහනක් තමයි මේ වැඩසටහන. හොඳයි. දැන් ඒවන් ආකාරයකට නෛතික පසුබිමක් සහිතව ස්ථාපනය වෙන විශේෂ කාර්යසාධන බලකායක් යම්කිසි අරමුණක් ඇතිව තමයි ඔබතුමන්ලා ක්‍රියාත්මක වන්නේ. දැන් එහිදී මේ වසර 3ක කාලය තුළ විශේෂයෙන්ම යම් යම් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා කෙටි කාලීන වෙන්න පුළුවන්, දීර්ඝ කාලීන වෙන්න පුළුවන්, යම්කිසි දැක්මක් ඇතුව ඔබතුමන්ලා ක්‍රියාත්මක වෙනවා. අපි හඳුනා ගනිමු දැනට ඔබතුමන්ලා විසින් කුමන ආකාරයේ වැඩපිළිවෙළවන් ක්‍රියාත්මක වෙනවාද. අපි දීර්ඝ වශයෙන් ඉදිරි වැඩසටහනකදීත් කතා කිරීමට බලාපොරොත්තු වෙන සිර, නමුත් හඳුනා ගැනීමක් වශයෙන් කුමන වැඩපිළිවෙළවන් මේ වන විට මේ මත්ද්‍රව්‍ය කියන කාරණාව සමාජයෙන් බැහැර කර දැමීම උදෙසා ඔබතුමන්ලා ක්‍රියාත්මක කර තිබෙනවාද? ඉතාමත්ම සුවිශේෂී. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය ඔබ දැනුවත් වෙන්න ඔබටත් නිවසේ සිට මේ සත්කාරයට දායක වෙන්න පුළුවන්. ඔබටත් මේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින්න පුළුවන්. මම පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධන බලකාය අධිකරණ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ජනාධිපති කාර්යාලයේදී රැස් වෙනවා. ඒ වගේම තමයි හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික්ක 25ම අපේ රටේ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටවල තියෙනවා. එතකොට දිස්ත්‍රික් මට්ටමේ ඉන්න සියලුම රාජ්‍ය නිලධාරීන් මේ දිස්ත්‍රික් කමිටුවට එකතු වෙලා තමන්ගේ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධව අවශ්‍ය තීන්දුව තීරණ අරගන්නවා. එතනින් තවත් අපි පහළට ගියොත් එහෙම අපේ රටේ තියෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මේ වන විට ඉතාමත්ම සාර්ථකව ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවල තියෙනවා. ඔබේ ගමට එන ශ්‍රේෂ්ඨ නිලධාරීන්, ග්‍රාම නිලධාරී, පොලිස් නිලධාරීන්, ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සියලු දෙනාම මේ ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ කොටස්කරුවන්. ඔවුන්ට සුවිශේෂී වූ වගකීම් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම අවම කිරීම සහ නිවාරණ කටයුතු සඳහා අවශ්‍ය ගයිඩ්ලයින්, මම කිව්වොත් එහෙම ඒ අවශ්‍ය ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න ඕන තීන්දු තීරණ කාර්යසාධන බලකාය හරහා ලබා දීලා තියෙනවා. එතනිනුත් එහාට ගියාම දේශානීය ඉතාමත්ම සුවිශේෂී දේ තමයි අපි අද
ගොඩක් වෙලාවට මේ හැම දෙයක්ම ගත්තහම රජයකට බනිනවා. අපි ගොඩක් වෙලාවට මම හැමතිස්සෙම කියන දේ පොලිසියට බනිනවා. සුරාබදු දෙපාර්තමේන්තුවට. එක්කෝ මේ වයසෙනෙන් අපේ රට විනාශ වෙනවා කියලා කාට හෝ ඇඟිල්ල දික් කර කර අපි බැන බැන ඉන්න එක තමයි කරන්නේ. හැබැයි නිවසේදී ඔබට කරන්න පුළුවන් තරම් මේ මත්ද්‍රව්‍ය පාලනය කරන්න පුළුවන් තරම් සරල කරපු වැඩසටහනක් අපි ඔබේ ගමට ගෙනල්ලා තියෙනවා. ඔබේ ගමේදී ගම හදාගමු කියන වැඩසටහන යටතේ හැම ගමකම අපේ රටේ තියෙන ගම්මාන 14,066ම මේ වන විට ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටවලා තියෙනවා. එහි ප්‍රධානත්වය ගන්නේ ගමේ ඉන්න ප්‍රජා පොලිස් නිලධාරියා, ගමට එන පොලිසිය නිලධාරියා, ග්‍රාම සේවක මහත්මයා. ඊට අමතරව ගමේ ඉන්න ආගමික නායකත්වය. කුමන හෝ ආගමක වෙන්න පුළුවන් ඒ ගමේ ඉන්න ආගමික නායකත්වය. ඒ වගේම තමයි ගමේ මත්ද්‍රව්‍ය නිවාරණයට කැමැත්තෙන් වැඩ කරන්න පුළුවන් සියලුම දෙනා. මේක ප්‍රභූවරුම නෙමෙයි, තරුණයෝ වෙන්න පුළුවන්. අපේ ගමේ තමන්ගේ ගම ගැන කැක්කුමක් තියෙන, තමන්ගේ රටේ දරුවෝ ගැන කැක්කුමක් තියෙන සියලු දෙනාට මේ ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එකතු වෙලා එතන වේදිකාවක් කරගන්න පුළුවන්. කොහොමද අපි අපේ ගමෙන් මත්ද්‍රව්‍ය ඉවත් කරගන්නේ කියලා. ඒක ඒ තරම් සරල කරේ මේක මහා දෙවන්ත ත්‍රස්තවාදයක්. අපි රජයක් විදිහට අපේ බුද්ධ්‍යංශය, අපේ ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය මේ ත්‍රස්තවාදයට එරෙහිව වැඩ කරනවා තමයි. මහා දෙවන්තාකාරයෙන් අපි තොරතුරු හොයාගෙන ඔබ දකිනවා නැව් පිටින් අපි අල්ලගන්නවා සමහර මත්ද්‍රව්‍ය. අපේ රටට ඇතුල් වෙන මහා දෙවන්ත පරිමාණයෙන් අපි අල්ලගන්නවා. හැබැයි අපි ගමේ මට්ටමේදීත් මේක කඩන්න උත්සාහ කරොත් අපි කියනවා සමහර දේවල් නියපොත්තෙන් කඩන්න ඕනි කියලා. ඒක අපි නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමට ගමට ගෙනල්ලා තිනවා. සමහර විට මේ එක ගමක ඉන්නේ දේශානි මත්ද්‍රව්‍ය විකුණන මිනිස්සු දෙන්නයි තුන්දෙනයි. එතකොට නීති විරෝධී වැඩ කරන දෙන්නයි තුන්දෙනයි ඉන්නේ. එතකොට භාවිතයට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඉන්නේ 4-5යි. මේක ගම තුලම කොහොමද පාලනය කරගෙන මේ ව්‍යාපාරික ජාලය කඩන්නේ කොහොමද කියන සියලු දේ ගමේ එකතු වෙලා කරන්න පුළුවන්. ගමේ මිනිස්සු මේ තුන්දෙනාට එරෙහිව එකතු වුණොත් හොඳ මිනිස්සු එකතු කරලා අර තුන්දෙනාට විරුද්ධව වැඩ කරන්න ගත්තම මේ ප්‍රශ්නේ ගමෙන් ඉවරයි. ඒක තමයි දීර්ඝකාලීන වැඩපිළිවෙලක් විදිහට එකතු වෙන්නේ. බොහෝ විට නැත්තම් අපි උඩින් කරන දේවල් රඳාපවතින්නේ නැති වෙන්න පුළුවන්. නොඑක් බලපෑම් වෙන්න පුළුවන්, නොඑක් විදේශ බලපෑම් වෙන්න පුළුවන්, සමහර නිලධාරීන් මුදලට ගත්තා කියලා වෙන්න පුළුවන්. හැබැයි ගමේ මිනිස්සු අවංකව එකතු වුණාම ඉතාමත් සාර්ථකව අද මේක අපි රටේ සිද්ධ වෙනවා. හොඳයි, ඉතාමත් පැහැදිලි ඔබතුමන් සවිස්තරාත්මකව අපිට කියලා දුන්නා. විශේෂයෙන්ම කොහොමද මේ වැඩපිළිවෙල ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික තලය දක්වා අරගෙන යන්නේ කියන කාරණාව ඉතාමත් සතුටුදායක කාරණාවක්. විශේෂයෙන්ම ඒ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබතුමන් මනාව පැහැදිලි කර දුන්නා. හිතවතුනි, අප බලාපොරොත්තු වෙන සිටිනවා මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට. ඊට ප්‍රථමයෙන් අපට සිදුවනවා කෙටි විරාමයක් ලබා ගන්නට. රැඳී සිටින්න මේ නීතියට ඉඩා. ඔබරැඳී සිටින්නේ නීතියට ඉඩක් සමගින්. හිතවතුනි, අද දවසේ අපගේ අවධානය මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව. වෛද්‍යතුමනි, ඔබතුමන් මේ විරාමයට පෙර අතු අපට මනාව පැහැදිලි කර දුන්නා. විශේෂයෙන්ම මේ කියන මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලිය දිවයින පුරා විසිරී පැතිරී පවතින ආකාරයෙන් ඒ ජාලගත කරන්නට ඔබතුමන්ලා ගන්න උත්සාහය පිළිබඳව. දැන් එහිදී අප දන්නවා වෛද්‍යතුමනි, විශේෂයෙන්ම මේ දරුවන් සහ තරුණ පරපුර තමයි අපට විශාල වශයෙන් ආරක්ෂා කළ ගත යුත්තේ. මොකද ඔවුන් තමයි ජීවිතයේ තව දුරක් යාමට සිටින පිරිස. දැන් ඒ නිසා ඔවුන් වෙනුවෙන් යම් කිසි ආකාරයකට මේ විශේෂ වූ වැඩපිළිවෙළවන් ක්‍රියාත්මක වෙනවා ඇතැයි කියලා අප විශ්වාස කරනවා. ඊට පිළිතුරක් තිබෙනවාද ඔබතුමන්? අනිවාර්යයෙන්ම අපි මේ ඕනෑම තත්ත්වයකදී අපි බේරගන්න උත්සාහ කරන්නේ විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේත් අරමුණ තියෙන්නේ අපේ දරු පරපුර. මොකද ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයන් සඳහාත් විශේෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි දේශානි ආපු විදිහට තව කෙනෙක් මේකට යොමෙන්නේ නැති වෙන්න, විශේෂයෙන්ම අපේ දරුවෝ, අපේ තරුණයෝ කොහොමද මේකෙන් වළක්ව ගන්න කියන සුවිශේෂී වූ වැඩපිළිවෙළවල් මේ යටතේ ක්‍රියාත්මක වෙනවා. මම සඳහන් කරොත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අපේ දරුවොත් එක්ක කරන වැඩසටහන් වලදී විශේෂයෙන්ම දරුවන්ව ඉලක්ක කරගෙන මතට එරෙහිව පාසලෙන් ජවයක් කියන මාතෘකාව යටතේ දරුවෝ කොහොමද මේ මත්ද්‍රව්‍ය වලට විරුද්ධව වැඩ කරන්නේ, දරුවෝ කොහොමද මේ පිළිබඳ අවබෝධයක් අරගෙන තවත් තමන්ගේ යාළුවෙක්ව මේකෙන් බේරගන්නේ. මොකද මේ මත්ද්‍රව්‍ය දරුවන්ට ඇවිල්ලා තියෙන දේශානි, අපි මේ දරුවොත් එක්ක කතා බහ කරනකොට සමහර පාසල් දරුවෝ සමහර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ අපේ සමස්තව අපේ රටේ තියෙන නොයෙක් දේවල් නිසා. එකක්, දෙමව්පියෝ මේ දරුවෝ ගැන ඔවුන්ට වැඩි ආදරේ. එහෙම වුණාම ඒගොල්ලන්ගේ අතට මුදල් දීලා බලන්නේ නැතු ඉන්නවා. එතකොට සමහර වෙලාවට දරුවන්ට තියෙන පීඩනේ වැඩි.
අපි දන්නවා අපේ රටේ මේ අධ්‍යාපන පීඩනය බොහොම වැඩි. හැම දෙමව්පියන්ම හදනවා තමන්ගේ දරුවව පාසල් ගිහිල්ලා ටියුෂන් ගෙනහිල්ලා මහරෑ ගෙදර එක්කන් ගිහිල්ලා හුව මැෂින් එකක් වගේම මෙහෙම කරන්න. අධ්‍යාපනෙම දෙන්න හදනවා. ඔහුට බාහිර ලෝකය ගැන සමාජ අවබෝධය ගැන සාමාන්‍යයෙන් සරල ජීවිතයක් ගත කරන හැටි හොඳ නරක අඳුනගන්න හැටි අද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ ලැබෙනව හරි අඩුයි. ඉතින් මේ දරුවෝ තමන්ගේ මේ තියෙන අධ්‍යාපනයේ තියෙන පීඩනය නිසාම සමහර යාළුවෝ කියනවා සමහර දේවල් ගත්තහම හරියට කූල් වෙන්න පුළුවන්. සමහර දේවල් ගත්තහම හරියට මතක හිටිනවා. සමහර දේවල් ගත්තහම ගොඩක් වෙලා පන්තියේ හොඳට අහගෙන ඉන්න පුළුවන්. මේ තමයි අපේ දරුවෝ අපිත් එක්ක කියන දේවල්. ඒ නිසා මම මේක මද්ද්‍රව්‍යයක් කියලා හිතන්නේ නැතුව මේක මට ටොපියක් වගේ තිබුණේ, මේක මට ලොසින්ජරයක් වගේ තිබුණේ, මේක නිකන් චුයින්ගම් එකක් වගේ මං කෑවේ. ඒක මම කෑවා යාළුවොත් එක්ක. ඊට පස්සේ මට දිගට දිගටම මේක කාපුවම හොඳයි කියලා යාළුවෝ කියපින්ද මම දිගටම පාවිච්චි කරා. ඒක අපි අනිත් අයටත් කිව්වා. ඉතින් මේ නොයෙක් ඉතාමත්ම සරල ස්වරූපයෙන් එන ඇබ්බැහිකාරක ද්‍රව්‍ය මේ. මේක මුලින්ම එන්නේ අපි කල්පනා කරන හෙරොයින් විදිහටවත් කොකේන් විදිහටවත් නෙමෙයි. මේක පාසල් අතරේ අපි නැහැ. නමුත් දුම් කුඩු විදිහට නොයෙක් නොයෙක් සංගෝයක මේ සමහර දරුවම හදාගත්ත දේවල් විදිහට මේවා පැමිණෙන්නේ. ඉතින් මෙතනදී අපි ඉතාමත්ම සංවේදී වෙන්න ඕනේ. මේක වගකීම තියෙන්නේ අපි බොහෝ වෙලාවට දැන් පාසල් එක්ක වැඩ කරද්දී අපි දෙමව්පියොත් මේ පිළිබඳව දැනුවත් කරන්න, දෙමව්පියෝ දරුවොත් එක්ක ගෙනල්ලා දරුවොත් එක්ක කතා බහ කරන්න දෙන්න. අපි විශේෂයෙන්ම සමහර දිස්ත්‍රික්කවල ගත්තහම දේශානි අපි කට ඇරලා දරුවගේ බලපුවහම මේ සමහර දුම්කුඩු වර්ග, සමහර දුම්කල වර්ග, සමහර මද්ද්‍රව්‍ය මේ විදුරුමහේ තොල ඇතුළේ තියාගෙන ඉතාමත්ම දකින්න පුළුවන් ලක්ෂණ ලැබෙනවා. ඉතින් අඳුරගන්න ලේසි එක පන්තියක් ගත්තාම 7-8 දෙනෙක් සමහරට 10ක් 15ක් විතර මේ දරුවන්ගේ ඔළුවට දාලා තියෙන්නේ හොඳට පන්තිය හැරලා ඉන්න පුළුවන්, අහගෙන ඉන්න පුළුවන්, රෑ 7 8 10 12 වෙනකම් පාඩම් කරන්න පුළුවන් කියන නොඑක් මිත්‍යා මත. මේක තමයි අපි හඳුරලා දෙන්න ඕනේ දරුවන්ට. දරුවෝ මේක හොයාගෙන යන්නේ මද්ද්‍රව්‍යයක් විදිහට නෙමෙයි මුලින්. ඔවුන්ට දෙන ඉතාමත්ම කෙටි කාලීන අපි කිව්වොත් ෆන් එකක් කියලා අධ්‍යාපනයේ පැත්තට යන්න විනෝදයක් ලබන්න පුළුවන් දෙයක් විදිහට. ඒ නිසා මේක දෙගොල්ලන්ගේම කාර්යයක්. විශේෂයෙන්ම දෙමව්පියෝ මේක ගැන දැනුවත් වෙන්න ඕනේ. අපි වැඩ කරද්දී හුඟක් ප්‍රශ්න එන්නේ දේශානි දෙමව්පියන්ගෙන්. අපි මේ වගේ දරුවෙක් විදුහල හරහා, දෙමව්පියෝ මේ ගුරුවරු හරහා, විදුහල්පති හරහා හඳුනගත්තාම දෙමව්පියන්ට යොමු කරපුවහම මේ දරුවෝ මේ වගේ දෙයකට ඇබ්බැහිවගෙන ඉනවා කියලා සමහර දෙමව්පියන් පිළිගන්න කොහොමවත් කැමති නැහැ. ඉතින් ඔහු දරුවාට මගේ දරුවා හොඳයි කියලා එතනින්ම යනවා. මට හම්බෙනවා අපේ එක වැඩ කරන බොහෝ වෛද්‍යවරුන්ගේ දරුවෝ නොදිනුවත්ව මේවට ගොමු වෙලා. අපේ උසස් නිලධාරීන්ගේ දරුවෝ යොමු වෙලා. ඔවුන් ඉතාමත්ම තරුවව ආදරෙන් උදේ පාසලට ගෙනල්ලා ඇරලා යන දරුවෝ තමයි. බොහොම හවසට ගෙදර එක්ක යන දරුවෝ තමයි. මට ඉතාමත්ම ඛේදජනක තත්වයක් තියෙනවා. සමහර වෛද්‍යවරුන්ගේ දරුවෝ මේ කුඩා කුඩා මද්ද්‍රව්‍ය පාසල පුරා බෙදා හරින ඒජන්තවරුන් පාට පත් වෙලා. අවුරුදු දෙක තුනකින් තමයි ඔවුන් දැනගෙන තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය අපි හැමෝගෙම ප්‍රශ්නයක්. මේ අහන ඔබ සෑම දිනාගෙම ප්‍රශ්නයක්. ඔබේ අසල්වැසියාගේ දරුවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම සංවේදීව දඬුවම් නොකර දරුවන්ව බේරගන්න, දරුවන්ට මේවා ලබා දෙන්නේ කවුද කියන පුද්ගලයන් හොයාගෙන නීතිය රැහෙනට කොටු කරලා දෙන්න අවශ්‍ය වෙන මහදැවන්ත කාරණා. හොඳයි වෛද්‍යතුමනි, මම හිතන්නේ මේ අද දවසට වැඩසටහන නිමා කරන්නට මත්තෙන් මේ ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේ විශේෂයෙන්ම මේ අපේ ප්‍රේක්ෂක හිතවතුන් දෙමව්පියන් දැනුවත් කරන්නට මේ අපි ඔබතුමන්ගෙන් අසා දැනගන්න කැමතියි. මේ යම් ආකාරයකට පාසල් මට්ටමින් ඔබතුමන්ලා ඍජුවම මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරනවාද, නොවිසනම් කොහොමද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ වර්තමානයේදී ඔබතුමන්ලාගේ මැදිහත් වීම? ඉතාමත්ම වැදගත්. සෑම පාසලකම මද්ද්‍රව්‍ය නිවාරණ පාසල් කමිටුවක් පිහිටවලා තියෙනවා. විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසලේ ඉන්න ක්‍රීඩා ගුරුවරයා වෙන්න පුළුවන්, පාසලේ ඉන්න ක්‍රියාකාරියව සම්බන්ධ වෙන ගුරුවරු මේකට සම්බන්ධයි. ඒ වගේම හැම පාසලකම දැන් ඉන්නවා දේශානි කවුන්සිලින් ටීචර්ස්ලා කියලා. ඒ කියන්නේ දරුවන්ව යහමගට ගන්න, දරුවොත් එක්ක කතා කරන්න පුළුවන් කවුන්සිලින් ටීචර්ස්ලා අපි ට්‍රේනින් පුරුදු කරලා තියෙනවා මේ වැඩසටහනට. ඒ නිසා හැම පාසලකම ඕනෑම දරුවෙකුට ගිහිල්ලා ඍජුවම මේ ගුරුතුමිය හොයාගෙන, මේ ගුරුවරයා හොයාගෙන දරුවොත් එක්ක බොහොම හිතවත් ගුරුවරයෙක් මේ සඳහා පත් කරලා තියෙනවා. අපි විශේෂයෙන් ඒගොල්ලන්ට ට්‍රේනින් එක දීලා තියෙනවා. ඔබට විරුද්ධව කතා කරන්න පුළුවන්. මෙහෙම දෙයක් දැනගත්තාම දෙමව්පියන්ට ගිහිල්ලා විවෘතව අද විදුහල්පතිවරුන්ට ඒ හිතවත් ගුරුන්ට කතා කරන්න පුළුවන්. කිසිම අහිතක් තියාගන්න එපා. අපි කිසිම අවැඩක් දරුවට වෙන්න දෙන්නේ නැහැ. සමස්ත පාසල් පද්ධතියම මේ වෙනකොට දැනුවත් කරලා අවශ්‍ය චක්‍රලේඛය වල අවශ්‍ය මම කිව්වාගේ ගයිඩ්ලයින්ස් ටික අපි පාසල් වලට යවලා තියෙනවා. ඔවුන් මේ පිළිබඳ දැනුවත්. ඒ නිසා අපේ දරුවන්ව බේරා ගැනීම සඳහා අවශ්‍ය ඒ දැවැන්ත වැඩපිළිවෙළ දැන් පාසල් තුල ක්‍රියාත්මක වෙනවා.
හොඳයි තාමත් පැහැදිලි මං හිතන්නේ ඔබතුමන් සඳහන් කළ ආකාරයටම අප හැම දෙනාගේම සමස්ත සමාජයේම පොදු සමාජ වගකීමක් බවට පත් වී තිබෙනවා මේ කියන අවදානම් තත්ත්වයෙන් අපේ දරුවන් ළමා පරපුර තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම. ඉතින් අද දවසේදී මේ ගෙවි ගිය අඩහෝරාවක කාලය තුළ ඉතාමත් කාලෝචිත මාතෘකා පාඩයක් පිළිබඳව සාකච්ඡා කරන්නට දැනුම ඔබ සමගින් බෙදා හදා ගන්නට අපට අවකාශය ලැබුණා. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපගේ ආරාධනාවෙන් මැදිරියට පැමිණි මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන්ත කුමාර කිතලව ආරච්චිමැතිතුමන්ට ආයුබෝවන් කියා අද දවසට ඔබතුමන්ට සමු දෙනවා. හිතවතුනි අප බලාපොරොත්තු වෙන සිටිනවා මේ මාතෘකා පාඩය පිළිබඳව අද දවසේදී අපට සාකච්ඡා කරන්නට නොලැබුණු නමුත් සාකච්ඡා කළ යුතු තවත් කාරණා කිහිපයක් පිළිබඳව ලබන සතියේදී ඔබ සමගින් කරුණු දැනුම බෙදා හදා ගන්නට එතෙක් ඔබට සමුදෙන්ටයි සූදානම් වන්නේ මසෙහිපත් කරන්නම් ඔබට අපගේ සුපුරුදු ලිපිනය නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 TB ජයමාවත කොළඹ 10 ඔබට පවතින යෝජනා චෝදනා අප වෙත යොමු කිරීමේ හැකියාව තිබෙනවා. එසේනම් නීතිය පිළිබඳව කතා කරන්නට ලබන සතියේදී හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.